කුලන්නරුව මැතිවරණ කොට්ටාෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස් ජගත් සමරවික්‍රම මැතිතුමාගේ දිවුරුම් දීම. සමාජවාදී ජනතාවගේ ආන්දෝලන ගත්තා ආරක්ෂා කොට අනුමුණය කරන බවටද ශ්‍රී ලංකාවේ දේශීය තුළ විසම රාජ්‍ය පිටිතින් කෙලින්ම පොව අන්‍යාකාරකින් ශ්‍රී ලංකා උන්නති පොව යුකිත දිදී අදා දිනවත් වීම කාර්යක සභා කාමර හෝ කාර්යක සභා කාමර ආලින්දවල සිට එවැනි කාර්යයක් සිදු කිරීම සඳහා වේතධාරීන් වේතධාරී විසින් නිකුත් කරන ද විශේෂ අවසර පත්‍රයක් තිබිය යුතුයවේ. කෝප් එක පවත්වන ඒ කමිටු කාමර දක්වා මෙතෙක්කල් මේ සියලුම මාධ්‍යවේදීන් ආවා. මේ හැම කමිටු කාමරයක් අසලටම ආපු මාධ්‍යවේදී තුමන්ලට iPhone එකෙන්ද එහෙම නැත්නම් වෙනත් කැමරාවකින්ද අපි වොයිස් කට්ස් දීලා තියෙනවා. දේශීය මාධ්‍යයකට විතරක් නෙවෙයි අල් ජසීරා එකටත් වොයිස් කට් එකක් මම දුන්නා. ඒ දුන්න තැනත් මම කියන්නම්. නමුත් මන්ත්‍රීවරුන්ට වරප්‍රසාදයක් නැහැ. නිදහස් මාධ්‍යවේදීන්ගෙන් ෆෝන්ස් උදුරගන්න. ඒකට ඔබතුමා පියවරක් ගන්නට ඕන. ස්මාර්ට්ෆෝන් එක හරි ටැබ් එක හරි කියන්නේ කැමරාවක් හා සමානයි. එතකොට ඒකට ගැළපෙන්න මෙතන රීති සකස් වෙලා නැත්නම් ඒක මෙතන ප්‍රශ්නයක් මිසක් මාධ්‍යකරුවන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. කවුරුරි කියනෝ නම් ඒගොල්ලන්ගේ අතේ ලොකු කැමරා තිබුණ නැහැ කියලා. ඒ මාධ්‍ය භාවිතාව සහ මාධ්‍ය පිළිබඳව මාධ්‍ය සාක්ෂරතාව නොදන්නා චුට්ටන් තොත්ත බබෙක්ගේ ප්‍රශ්නයක්. ඒ මාධ්‍යවේදීන්ගේ දුරකථන දෙකේ තිබුණු නිස්සද්ද වෙන්න මන්ති තුමාලා. පටිගත කරන ලද වීඩියෝ පටි ඔබතුමාලා විසින් අපි දන්න විදියට ඩිලීට් කරලා තියෙනවා ගරු කථානායකතුමනි. ඒ වගේම ඒ සිද්ධියට අදාළව CCTV කැමරා ඔබලා සතුව තියෙනවා. අපි කවුරුත් ඒ මහජනයාට දෙන මුදලටම තමයි අපි තෙල් ගහගෙන තියෙන්නේ. ඒ නිසා කරුණා කරලා වැරදි පුවත් මවන්න එපා කියලා අපි ඉල්ලා හිටිනවා. ඒ වගේම තමන්ගේ බාල දේශපාලන ඌමනාවන් වෙනුවෙන් මිනිස් ජීවිත බිල්ලට දෙන්න එපා කියලා අපි තාම ගෞරවයෙන් ඉල්ලනවා. මෙතන කියන්න කැමති අපි තව තීරණයක් අරගත්තා. විශේෂයෙන්ම ඇමතිවරු පිළිබඳ අලුතෙන් ඇමතිවරු පත් කරනවාද කියලා පත් කරනකොට ඒ අය ඇමතිවරුන්ගේ වැටුප් ලබා ගන්න නැහැ කියලා මම කියන්න කැමතියි. ඒ වගේම ඇමතිවරුන්ට තියෙන වරප්‍රසාද අඩු කරන්නත් අපි සාකච්ඡා කරලා දැනුම් දෙනවා කියලා මම විශේෂයෙන්ම කියන්න කැමතියි. මේ රට ඉල්ලන්නේ තෙල් ගහගත්තේ කොහින්ද? කවුද පොලිමේ කියන එක නෙමෙයි මේකට මොකද විසඳුම කියලා. ඇයි මන්ත්‍රී කෙනෙක් මැරිලා ඉන්නකොට ගහලා මරලා ඉන්න මන්ත්‍රී කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නකොට ඇයි අපිට එකතු වෙන්න බැරි? අඩුම ගානේ මාස 3කට. කොළඹ නගරයේ තත්ත්වය ඉතාම දරුණුයි. අගමැතිතුමා දන්නවා. කොළඹ නගරයේ මිනිස්සුන්ට දැන් සුමාන 3ක් තිස්සේ ගෑස් නැහැ. කොළඹ නගරයේ ගෑස් නැති වුණාම කණ්ඩ තියෙන පොඩි කඩවලු තුවාල තියෙනවා ගෑස් නැහැ. ඒ හින්දා මිනිස්සුන්ට භූමි තෙල් ටිකවත් දැන් සුමාන ගානකින් භූමි තෙල් ටිකක් නැහැ. ඒ හින්දා හිත අනිද්ද වෙනකොට කොළඹ නගරයේ මිනිස්සු පාරට බහිනවා. ඊට පස්සේ ආයි කියන්න එපා. අරයා උසි ගන්නවා, මෙයා උසි ගන්නවායි කියලා කියන්න එපා. ඔබතුමා දන්නවා ඔබතුමා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ම්ලේච්ඡ විදිහට ඝාතනය කරා. මේ පාර්ලිමේන්තුවේ අහිංසක මන්ත්‍රීවරයෙක් ඒ මන්ත්‍රීවරයා ඝාතනයට වග කියන්න ඕනේ මේ දෙස්සිය සුභාහිරල මේ බූරු හැරල මේ පාර්ලිමේන්තුවේ වෛරය වැපරුවා බහුකේ මාස දෙක තුනේම ඔබතුමාට මං කිව්වා මෙහෙම ගියෝතින් දෙස්සිය සුභාහිරම ඕර්සෙල් එකේ කුටි ගන්න වෙනවා කියලා මන්ත්‍රීතුමා කිව්ව එක ඇටියට විශාල අසහනයක් කොළඹ නගරේ තියෙනවා එකක් මේ ඉන්ධන ලබා ගන්න එක ඒ වගේම අපිට දැන් ඉන්න වාර්තානුව ඇත්ත වශයෙන්ම Tamange දෛනික ආහාර වලටත් මුදල් මදි ඉතින් මම ඒ ගැන අපි එන සතියේ කතා කරන්න ඉන්නේ මේ දෛනික ආහාර ගැන ප්‍රශ්නේ මේ කොළඹට විතරක් නෙමෙයි ලෝකෙ හැමතැනම සිදුවෙන්න යනවා